අයිබෝවන් අද දවසේදීත් අප සූදානම් ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙන අංගයක් පිළිබඳව සජීවීව ඔබත් සමග සුහද වූ සංවාදයක යෙදෙන්නට මා වැඩසටහන ආරම්භ කරන්නට මෙන්න මේ ආකාරයෙන් ඔබෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරනවා ඔබ විදේශගතව සිටියත් ඔබගේ පවුලේ සමාජිකින්ගේ ආරක්ෂාව පිළිබඳව ඔබ සිතනවා ප්‍රමාණවත්ද ඔබ මොහොතක් ඔබේ හිතට තට්ටු කළා මේ ප්‍රශ්නය අහන්න ඔබ විදේශගතව හිටියත් ඔබේ නිවසේ ආරක්ෂාව ගැන ඔබ හිතනවා ප්‍රමාණවත්ද ඔබ නැවත වරක් ඔබේ හිතට තට්ටු කළා අහන්න මා ආරාධනා කරනවා දයාබර ප්‍රේක්ෂක හිතවතුනි මා ඇසු මෙම ප්‍රශ්න දෙකට හොඳාකාරම නියමාකාරම පිළිතුරක් මේ වැඩසටහන අවසානයේදී ඔබට ලබා දෙන්නට හැකියාව තිබෙනවා කියලා ඉතින් මේ ප්‍රශ්න දෙක අද දවසේදී මා ඔබට ගෙනාවේ අද දවසේදී අප කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව පිළිබඳවත් කෙටි ඌණපූණ්‍යක් එකතු කරමින් අද දවසේදී අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව පිළිබඳව ඔබ බොහොම අමාරුවෙන් හරි හම්බු කරපු දේ කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක පිළිබඳවයි අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අපගේ ශ්‍රී ලංකේය මැදිරි සංකීර්ණයට අද දවසේදී පැමිණියා ඩංකන් බෙරෙන්ජ මහතා අයි සිස්ටම් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකතුමන්. අයිබන් ඩංකන් මහත්තයා. දැබර ප්‍රේක්ෂක හිතවතුනි ඔබ හිතනවා ඇති අද දවසේදී මේ ආරක්ෂාව කියලා අපි මොනවද මේ කතා කරන්නට හදන්නේ කියලා. ඔබේ ජීවිතයට ඔබේ පෞද්ගලික ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙන කරුණක් තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි ඔබේ ලංකාවේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව. ඔබේ ලංකාවේ තිබෙන නිවසේ ආරක්ෂාව කොහොමද තර කරගන්නේ කියලායි අද දවසේදී අපි කතා බහ කරන්නට උත්සාහවන්ත වෙන්නේ. අපි එසේනම් අපේ කතා බහට මුල පුරමු. ඩංකන් මහත්මයා අද දවසේදී අපි කතා බහ කරන්නේ ආරක්ෂාව පිළිබඳව. ඔව්. ආරක්ෂණ පද්ධති පිළිබඳවයි විශේෂයෙන්ම අවධානය අපි අද දවසේදී යොමු කරන්නේ. ඇයි ආරක්ෂණ පද්ධතියක් ශ්‍රී ලාංකේය ජන සමාජයට අත්‍යවශ්‍ය? විශේෂයෙන්ම එතෙර සිටින අපේ දයාබර ප්‍රේක්ෂක හිතවතුන්ට ඔවුන්ගේ නිවස ආරක්ෂා කරගන්න, එහෙමත් නැත්නම් ඔවුන්ගේ යාන වාහන වතුපිටි ආරක්ෂා කරගන්නට ඇයි ආරක්ෂණ පද්ධතියක් අවශ්‍යයි? ඔව් මුලින්ම කුෂාන් මම ස්තුතිවන්ත වෙනවා මේම අවස්ථාව මට ලබා දීම ගැන. විශේෂයෙන්ම මෙවැනි ආරක්ෂණ නිවාස ආරක්ෂණ පද්ධතියක් පිළිබඳව කතා කිරීමට සැලසීම ගැන දැන් මම ඔබගේ ප්‍රශ්නයට අවතීර්ණ වෙන්නම්. ආරක්ෂණ පද්ධතියක් අවශ්‍ය ඇයි? මම හිතනවා පොදුවේ ආරක්ෂණ පද්ධතියක් ගැන අපි කතා කරද්දී එතර සිටින සහ ශ්‍රී ලංකාවේ සිටින සෑම කෙනෙකුටම අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා ආරක්ෂණ පද්ධතිය. නිවාස ආරක්ෂණ පද්ධතිය ගැන අපි කතා කරන්නේ. එතනින් විශේෂයෙන්ම පිටරට ලංකාවෙන් පිට රැකියා කරන අයගේ නිවස් ආරක්ෂා කර ගැනීම සඳහා අපි මේ කතා කරන්න යන නිවාස ආරක්ෂණ පද්ධතිය ගොඩක් ෆීචර්ස් තියෙනවා. හේතුව නවීන තාක්ෂණයක් උපයෝගී කරගෙන පූර්ණ ආරක්ෂාවක් සලස්වල දෙන්න පුළුවන් දෙයක් ගැන අද අපි කතා කරන්න යන්නේ. අපේ නිවාස ආරක්ෂණ පද්ධතිය කියන්නේ මේකයි. මයික්‍රෝ HSS නමින් අපි ඒක හඳුන්වන්නේ. ඒකේ ප්‍රධාන මේන් යුනිට් එක අපි ගෙදර කොහේ හරි අපි සවි කරපුවාම තට්ටු දෙකේ ගෙදරක් වෙන්න පුළුවන්. නමුත් මේක තව තුන්වෙනි මහලේ ඉඳලා හරි මෙම වයර් රහිත සෙන්සරය තුළින් නිකුත් වෙනවා රේඩියෝ ෆ්‍රීක්වෙන්සි එකක්. ඒ රේඩියෝ කෙනෙක් අනවසරෙන් දොරයක් ඇරියොත් ඒකේ LED ලයිට් එකක් තියෙනවා. එකපත් වෙලා ඒකෙන් පිට වෙන රේඩියෝ ෆ්‍රීක්වෙන්සි එක ක්ෂණිකව ඒක හඳුනගෙන අහවල් දොරයි ඇරුණේ කියලා මෙම පද්ධතිය ඇතුළේ අපි දාලා තියෙනවා සාමාන්‍ය GSM සිම් කාඩ් පතක්. ඒ කියන්නේ ඔබත් මමත් මොබයිල් දුරකථනයකට පාවිච්චි කරන සිම් එකක් මේකට ඇතුළත් වෙලා තියෙනවා. මේ සිම් එකෙන් මේ ලැබුණා වූ පණිවිඩය GSM තාක්ෂණය හරහා SMS පණිවිඩයක් හැටියට
නිවස අයිති පුද්ගලයාට සහ ඔහු විසින් නම් කරන ලද තීරණය කරන ලද අනෙකුත් තුන් දෙනෙකුට ඒ කියන්නේ හතර දෙනෙකුට එකම මොහොතේ SMS හතරක් යනවා අහවල් දොර ඇරුණා කියලා. නමුත් මේ විශේෂිතම දේ මේ SMS එක ලංකාවෙන් පිටත ඕනේ රටකට වුණත් නිමේෂෙන් ඒ වෙලාවෙම ගිහිල්ලා ඒ පණිවිඩය දෙනවා අහවල් දොර ඇරුණා කියලා. ඒ දොරක් ජනෙලක් විවෘත කිරීමේදී ඒකට අමතරව යම් කිසි ගිනි අවදානමක් ගින්න කටගත්තොත් ෆයර් සෙන්සර් එකක් තියෙනවා එවැනිම පණිවිඩයක් ඒකෙනුත් ඉක්ුත් වෙනවා. ගෑස් කාන්දු වීමක් තිබුණත් ඒ ආකාරයෙන්ම එම පණිවිඩය ලෝකයේ ඕනම තැනකට නිවාස හිමියා විසින් ඒක ඒකට ඉන්ටර් මේ තමන් ඒ දුරකථන අංකය යොමු කරන්න ඕනේ. ඒක මාරු කරන්න පුළුවන් ඕන වෙලාවක ඒ පණිවිඩ ලැබෙන ලැබිය යුතු පුද්ගලයාව විටින් විට නිවාස හිමියාට මාරු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඒකේ තියෙනවා two way communication system කියලා අපි කියන්නේ යම් කිසි පද්ධතියක් තියෙනවා. ඒකේ බොත්තමක් ඔබලා හදිසියකදී ගෙදර හදිසියක් කියන පැනික් මෙසේජ් එකක් කියලා අපි ඒකට කියන්නේ ගෙදර හදිසියක් වෙලා කරදරයක් වුණ පණිවිඩයත් අරහා සමානව හතර දෙනාටම අරින්න පුළුවන් එක බොත්තමක් එවීමෙන්. ඒ වගේම තමයි නිවාස හිමියා සහ ගෙදර සිටින කෙනා අතර යම්කිසි දෙයක් අපි මොබයිල් ෆෝන් එකකින් කතා කරනවා වගේ කෝල් කියලා බටන් එකක් තියෙනවා. ඒක ඔබපුවාම හෙඩ්සෙට් එකක් ඒකේ තියෙනවා දාගෙන කතා කරන්න පුළුවන්. ජංගම දුරකථනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හදිසියකදී එවැනි විදිහට කතා කරන්නත් පුළුවන් ඒකෙන්. හොඳයි. එතකොට ඩන්කන් මහත්මයා දැන් ඔබ විසින් සඳහන් කළා මේ ලංකාවේ සමාජ වපසරිය තුළ සිටින්නන්ට පමණක් නෙවෙයි ඒ කියන්නේ එතර සිටින අප ශ්‍රී ලාංකිකයින්ටත් මේන් ඵල ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් කියලා විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරන්නේ ඒ කියන්නේ දැන් යම් කිසි විදිහකින් අපි හිතමු අපේ ප්‍රේක්ෂක හිතවතෙක් ප්‍රේක්ෂක හිතවතෙකුගේ ගෙයක යම් කිසි ගින්නක් හටගත්තා කියලා. එතකොට ඒ පණිවිඩය ෂණයකින් එතර සිටින මේ ගෙවල් හිමියාට ලැබෙනවා කියන එක නේද ඔබතුමා? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දහසකුත් ගෞදුර ඔවුන් ජීවත් වුණත් ඒ පණිවිඩය ඔවුන්ට ලැබෙනවා. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. මම හිතන්නේ ඔබට ඊටාත්ම වැදගත් වෙන පණිවිඩයක් තමයි අද දවසේදී වන් ශ්‍රී ලංකා නාලිකාව හරහා ඔබට අපි ලබා දෙන්නට මෙන්න මේ ආකාරයෙන් සූදානම් වන්නේ ඩන්කන් මහත්මයා. අපි තවත් පැහැදිලි කරමු එතර සිටින්නන්ට මේ නිවාස ආරක්ෂණ පද්ධතියේ තවත් වැදගත්කම් මොනවද කියලා. ඒ ප්‍රශ්නයට මම මේ විදිහට යොමු වෙන්නම්. ඉතා කැමැත්තෙන් දැන් මම පිටරට වැඩ කරන අපේ ලාංකිකයෙක් ගැන කතා කළද්දී එවැනිම පිටරට වැඩ කරපු ලාංකිකෙක් හැටියට දැනට අවුරුදු ගණනාවකට කලින් අවුරුදු 10ක් 15ක ප්‍රමාණයක් මමත් මේ ලංකාවෙන් පිට වැඩ කරපු කෙනෙක්. අවාසනාවකට වගේ අපි හිටපු කාලේ මෙවැනි තාක්ෂණික දියුණුවක් ලැබලා මේ ලෝකේ මෙවැනි දේවල් අපිට ලංකාවේ තිබුණේ නැහැ. ඒ තිබුණේ නැති නිසා මම දන්නා පුද්ගලිකව මම මොනතරම් කනස්සල්ලකට පත් වෙලා හිටියද යම් යම් අවස්ථාවලදී. අපි දීර්ඝ කාලයක් පිටරට ඉද්දී අපි හිතන්නේ නැති ප්‍රශ්න අපේ ගෙවල් වල එනවා. එතකොට එවැනි ප්‍රශ්නවලදී අපි අසරණ වෙනවා. අපි ගෙදර ඉද්දී ඩන්කන් මහත්මයා කෙටි බාධා කිරීමක් සිදු කරන්න සිදු වෙනවා. අමරසූරිය මහත්මයා ඉතාලියේ සිට අපත් සමග සම්බන්ධ වෙනවා. ආයිබෝන් අමරසූරිය මහත්මයා. හොඳයි. හොඳයි. ඒක ලංකාවේ කොයිම පළාතක වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. දුරබැහැරක් ගැන අපිට අනිවාර්යම ප්‍රශ්න නෑ. දැනට අපේ ඉන්න අයත් ගොඩාක් දුරබැහැර පළාත්වල අපිට මේ ආරක්ෂණ පද්ධති ගත්ත අය ඉන්නවා.
මේක වර්ග දෙකක් තියෙනවා. එකක් කැවිල්ලා මම මෙතෙන්ට ගෙනල්ලා තියෙන කැවිල්ලා HSS ප්‍රීමියම් කියන එක ඒක රුපියල් 55000ක් වෙනවා පද්ධතිය. තව එකක් අපි ගාව තියෙනවා රුපියල් 38000කට. දැන් මම විස්තරාත්මකව කියන්න මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. රුපියල් 38000කට තියෙන එකේ මම කලින් කිව්වා ගිනි අවදානමක් මොකක් හරි තියද්දි ඒ වගේම ගෑස් කාන්දු වීමක් තියද්දි අපි ගාව තියනවා කියලා සෙන්සර්ස්. ඒ දෙක ඇතුළත් වෙලා නැහැ ඒ පෙට්ටියට. ඒක වෙනම ගන්න ඕනේ. රුපියල් 38000 ආරක්ෂණ පද්ධතියත් සමග අර මම කලින් කියවපු සෙන්සර් එකක් පමණයි හම්බ වෙන්නේ. නමුත් 55000ක ඒ සෙන්සර් හතරක් ඒ පෙට්ටියට අපි ඇතුළත් කරලා තියෙනවා. එතකොට දැන් ගෙදරක් අපි සාමාන්‍යයෙන් ගත්තහම සෙන්සර් හතරක් තිබ්බට මදි. ගෙදරක එක එක විවිධ ප්‍රමාණයේ ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල තියෙන දොර ජනෙල් ගණන වෙනස් වෙනවා. වෙනස් වෙද්දී අපි හිතමු සාමාන්‍යයෙන් ඇරෙන වැහෙන ඒ කියන්නේ සොරෙකුට ඇතුල් වෙයි කියලා කඩාගෙන ඇතුල් වෙයි කියලා හිතන දොරක් ජනෙලයක් ගෙදර ඉදිරිපස දොර කියලා අපි ගමු. එක සෙන්සර් එකක් ඒකට හයි කරන්න ඕනේ. ඒ හයි කරපුවාම ඒ දොරපළු දෙක එහාට මෙහාට වෙද්දී තමයි ඒ සෙන්සර් එකෙන් පණිවිඩයක් නිකුත් වෙන්නේ අර මම කලින් පහදලා දුන්න විදිහට. ඒ නිසා තමන් රුපියල් 850 ගානේ ඩංගන් මහත්මයා තවත් දුරකටම එතුමත් තිනවා. අපි ඒකට ගිහිල්ලා අපි මේ පිළිතුර ලබා දෙමු. වසන්ත මහත්මයා සෞදි අරාබියේ සිටයි අපිට කතා කරන්නේ. ආයිබන් වසන්ත මහත්මයා, ආයිබන් ආයිබන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉතාමත්ම කැටියෙන්. ඔව් වසන්ත මහත්මයා, ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්නේ අපිට පැහැදිලි නෑ. නැවත වරක් ඉතාමත්ම කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කළොත් ගොඩක් වටිනවා. හරි, හොඳයි. මම හිතන්නේ මේ මහත්මයා අහන්නේ මං ටිකක් පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ඉස්සලාම ආරක්ෂණ පද්ධතියක් කියලා කියපුවාම ඒකට මේක එකම යුනිට් එකක්. මේ මහත්මයා කිව්වා වගේ එක යුනිට් එකක් වුණාට මේකේ මිලවල් දෙකකට තියෙනවා කියලා මම ප්‍රකාශ කරේ. අර එක රුපියල් 38000කට ගෑස් සෙන්සරය සහ ෆයර් සෙන්සරය ඒවා වෙනම මිල දී ගන්න ඕනේ. එකකට මේ ටික සේරම වෙනවා. බලාගෙන ගියාම සමස්තක් වශයෙන් දෙකම මිල එක හා සමානවයි එන්නේ. මේ සෙන්සර් සහ මේ පද්ධති ගෙදරින් ගෙදරට වෙනස් වෙන්නේ නැහැ. ගෙදරකින් ගෙදරකට වෙනස් වෙන්නේ තමන්ගේ තියෙන ආවරණය කරන්න දොර ජනෙල් ගාන අනුව ගත යුතු සෙන්සර් ප්‍රමාණය අර රුපියල් මම කියපු 55000ට එකතු වෙනවා. දැන් අපි හිතමු 55000ක ගන්න යුනිට් එකක සෙන්සර් හතරක් අපි නොමිලේ දෙනවා. ඒ සෙන්සර් හතර මේ මහත්මයා ඉස්සරහ දොරට එකකුයි පිටිපස්ස දොරට එකකුයි ජනෙල් දෙකකට දෙකක් දාපුවාම තව ඉතිරිව ආවරණය කරන්න තියෙන ඇරෙන වැහෙන සෑම පියනකටම එක සෙන්සරේ බැගින් ගන්න ඕනේ. ඒ සෙන්සර එක මිලක් වෙනවා රුපියල් 850ක් පමණ. හොඳයි, මම හිතන්නේ අපිට තවත් දුරකට නැවතුම තියෙනවා. ඒකට යොමු වෙලා අපි ඊළඟ ප්‍රශ්න වලට යොමු වෙමු. සුසන්ත කතා කරන්නේ අපිට ඩුබයි රටේ ඉඳන්. ආයිබන් සුසන්ත. ඔව් සුසන්ත, ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට. මම හිතන්නේ දුරකථන මාර්ග අවිලතා නිසා සුසන්තව මේ වෙලාවේදී අපිට සම්බන්ධ කර ගැනීමට අපහසුයි.
අපිට අර ඉතාලි රටේ සිට කතා කරපු අපේ හිතවතියකේ මං හිතන්නේ තවත් අපි පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍යයි ඩන්කන් මහත්මයා ඔබතුමා මැදකදී මේ කතාබහ අපි නැවැත්තුවා එතුමි විසින් ඇහුවා දැන් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී ඔබගේ සේවාව කාර්යක්ෂමව ලබා දෙන්නට සූදානම්ද ඒ වගේම මොන ආකාරයෙන්ද ඔබගේ පැකේජයන් ක්‍රියාත්මක වන්නේ කියලා තමයි එතුමි විසින් ප්‍රශ්න නැගුවේ ඔබට තවත් එයට පැහැදිලි කිරීමක් කරන්නට ඇති ඔව් अतवाशा मम कलिंकिवे लंकावे कोईम पलाक उन्नक प्रश्न आखना अभी धन दूर पलाल मे और लतीयन आ रक्षा वी लतीयन तब विशेषित उदयाक मम मे हेमकनाटम कियाने अभी दें कथा बह करमी ज्ञान वकुशा बेंच ग्रूप ऑफ कंपनीस् केला बेंच सेक्यूरीटी कंपनी का एगुलन समक अभी बद्ध वेला अभी मैंने मे वगे अक्षरा दें मम कलीं क्यूवने गेदर निवास हिमिया विसी හතර තුන් දෙනෙක්ව තව නම් කරගන්න පුළුවන් කියලා මේ පණිවිඩයෙන් සුසන්ත ආපහු සම්බන්ධ වෙලා ඉන්නවා අපි දුරකථන මුතුමට යමු සුසන්ත ආයිබන් ඩුබායි වල සිටයි අපිව අමතන්නේ ඔව් සුසන්ත ප්‍රශ්න ඉදිරිපත් කරන්න සුසන්ත මහත්මයා අපිට ඔබව හොඳට ඇහෙනවා ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්න සුසන්ත මහත්මයා ආයිබන් मंगिताने सुशांत महात्म्या यलित्वतावक विसंध्युना अपि तव टीकवेलावकिन सुशांत महात्म्याव संबंध करगन्न उत्साह करमु डंकन महात्या ओबट अवस्थावा ओ आई थिंक मम किव वगे वेंचर सिक्युरिटी कंपनी एकत् एक्क अपि संबंध वुनहाम अपि करन्न यान्ने मे एक पणिविडयक् मे यान एक एसएमएस पणिविडयक् मे सिक्युरिटी कंपनी एकट यानवा मे सेक्यूरीटी कंपनी के शाख धन लंका गुड़ा तेनवलती है यो अपित संबंध बुना पास बिना पहलवागे काल या पनीविडया लबुना तेनकटे एंड पुलवांग विद्यट यो व्याप्त यो तरकर गुल अंगे शाखावन यो लेना अभी दें कथाकमी नहीं अपेन निवास आरक्षण पद्धति गत सैम कनकुटम अभी सेवा वसपेन ඒකට මට මේ අවස්ථාවේ කියන්න බෑ අමතරව කීයක් ගෙවන්න වෙනවද කියලා කැමැත්තක් තියෙනවා නම් කෙනෙකුට පුළුවන් මේ එක පණිවිඩයක් යොමු කරලා අපි තියනවා ඒ security company එකට එතනින් කෙනෙක් ෂණිකයකින් ඒ ගෙදරට ඇවිල්ලා බලනවා මොකද වුනේ කියලා අපි මෙහෙම